සීගිරිය. සීගිරිය යනු හෙළ කලාකරුවන්ගේ විස්කම් ලෝකයටම විදහාපාන ලෝක උරුමයකි. කොළඹ සිට කොරුණෑගල දඹුල්ල මාර්ගයේ ඉනාමලුව හන්දියෙන් හැරි කිලෝමීටර් 10ක් පමණ ගමන් කළ විට ඔබට සීගිරි පර්වතය දැකගත හැකි. අනුරාධපුරයේ සිට දුර සැතපුම් 40ක් පමණ වෙයි. සීගිරිය අඩි 600ක් පමණ උස පර්වතයක්. මෙහි මුදුන අක්කර 3ක් පමණ වෙනවා. සිංහරුවක ආකාරයට තැනූ මාලිගය නිසා මෙය සීගිරිය නමින් හඳුන්වනවා. අනර්ග කලාකෘතියක් වූ මේ මාලිගය සාහිත්‍යයේ දක්වන්නේ ආලකමන්දාව ලෙසත්, එහි රජ කළ කාශ්‍යප රජු කුවේරයා ලෙසත්ය. ක්‍රිස්තු වර්ෂ 473 491 අතර කාලයේ රජ කළ කාශ්‍යප රජු ක්‍රිස්තු වර්ෂ 477 සීගිරිය තම රජමාලිගය කරගත් බව ඉතිහාසයේ සඳහන් වනවා. මහා බලකොටුවක්සේ මේ මාලිගය ගොඩනැගීමට හේතුව නම් කාශ්‍යප සිය පියාවන ධාතුසේන රජු ඝාතනය කර බලින් රාජ්‍ය ලබාගත් බැවින් තම සහෝදර මුගලන් කුමරු සේනා සංවිධානය කර පැමිණෙන බවට ඔහු තුළ තිබූ බිය නිසාය. කෙසේ නමුත් කාශ්‍යප ප්‍රභූ විශ්වාසය දිනා ගනිමින් දීර්ඝ කාලයක් රජකම් කිරීමට සමත් වුණා. සීගිරිය මාලිගයක්සේ ඉදිකිරීමට ප්‍රථමද දෙවන පෑතිස් යුගයේ පවා එහි ආර්ය ජනාවාස පැවති බවට සාධක දැකිය හැකි. දිය අගල්වලින් ආරක්ෂිත සීගිරි පවුරේ පිවිසුම් දොරටු දෙකක් වේ. බටහිර දොරටුව කැණීම් සිදුකර අවසන් වුවත් නැගෙනහිර දොරටුව කැණීම් සිදුකර නොමැත. අලංකාර ජල උයනක් සහිත මගුල් උයන විස්මිත නිර්මාණයකි. වැසි වැටුණු විට තවමත් ක්‍රියාත්මක ජලමල් සහිත ජල පද්ධතිය ඉංජිනේරුවන් පවා විශ්මයට පත් කරයි. සීගිරිය ලෝකයට ප්‍රසිද්ධ වී ඇත්තේ බිතු සිතුවම් නිසාය. සිංහයෙකුසේ නිර්මාණය කර ඇති සිංහපාදයෙන් ඇතුළු වී සීගිරි නගින ඔබට ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම චිත්‍ර නිර්මාණ දැකගත හැකි. රන්වන් හා නිල්වන් වර්ණයෙන් යුත් කාන්තාරූප 22ක් දැනට එහි දැකගත හැකි. යුගල වශයෙන් නැති මෙම චිත්‍ර පිදුරංගල විහාරයට වන්දනාවේ යන කතුන් ස්වාමියා අභාවයට ගිය පසු ශෝකවන බිසෝවරුන් විදුලිය සහ වලාකුළු හෙවත් විජ්ජු කුමාරී සහ මේඝලතා ආදී වශයෙන් විද්වතුන් මේ රූපවලට නොයෙක් අර්ථකථන දී තිබෙනවා. කෙසේ වුවත් මේ චිත්‍රවලින් පර්වතයම අලංකාර කර තිබූ බවට සාධක ඇත. සීගිරි පර්වතය මත ඇති මාලිගයේ නටබුන් සහ අනිකුත් ගොඩනැගිලි දියුණු ගෘහ නිර්මාණ ශිල්පයන්හි ශේෂ වී ඇති සාධකය. සීගිරියේ අපූර්වත්වය වැඩි කරන තවත් අංගයක් නම් එහි ඇති කැටපත් පවුරයි. පසුකාලීනව සීගිරි නරඹන්නට පැමිණි ජනතාව සීගිරියේ අලංකාරය එහි ඇති කැටපත් පවුරේ සටහන් තබා ඇති අතර සිංහල භාෂාව ගීතයේ ක්‍රමික විකාශයට ඇති අනගි උදාහරණයක් ලෙස මෙම පවුරේ ඇති කුරුටු ගී පෙන්වා දිය හැකි. කාශ්‍යප රජුගේ රාජ්‍යයෙන් 18 වන වර්ෂයේ සේනා සංවිධානය කර පැමිණි මුගලන් කුමරු හා පැවති යුද්ධයෙන් කාශ්‍යප පැරදී සියදිවි හානි කරගත් අතර මුගලන් කුමරු තම සහෝදරයාගේ දේහය ආදාහනය කර පිදුරංගල විහාරයට නුදුරු තැනක තැන්පත් කර සෑයක් කරවා සීගිරිය භික්ෂූන් වහන්සේලාට බාර කර නැවත අනුරාධපුරයට ගොස් ක්‍රිස්තු වර්ෂ 497 දී අභිෂේක ලැබුව බව මහාවංශයේ සඳහන් වනවා.